නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිවරයා නියාමයේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. බහැරගත පුහුණු මධ්‍යස්ථානය පුද්ගලික ආයතනයක් විසින් පාලනය කරන එකක්. මෙහි ප්‍රමිතිය පිළිබඳව සමස්ත ගුරු ශේෂ්ත්‍රයේම දැඩි වික්ෂිප්තභාවයකට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මම අමාත්‍යවරයා වශයෙන් තාම කඩිනම් විමර්ශනයක් දාලා තියෙනවා. ඒ වාර්තාව ආපුවම තමයි වැඩිදුරටත් මට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒ පුහුණුවීම් පෞද්ගලික අංශයේ ටෙන්ඩර් කැඳවලා තමයි සමහර අපේ පුහුණුවීම් දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් යම් වැරද්දක් වෙලා තියෙනවා නම් ඊට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනගන්න ලැබිලා තියෙනවා මේ විදුහල්පතිවරිය මීට පෙරත් කැඩටින් එහෙම කරපු විදුහල්පතිවරියක් ලෙසත් ඒ වගේම මේ දුන්න ක්‍රියාකාරකම අනිවාර්ය එකක් නෙමෙයි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කර ඇති බවටත් දැනට ලැබිලා තියෙනවා. අනිකුත් විදුහල්පතිවරුන් ගොඩක් අය කරලා නැහැ කියන එක. ඉතින් මම හිතන්නේ අවුරුදු 53ක් වයස කෙනෙක්ට වයස 90 ඒ පුහුණුවේ පරිමාවන් තීරණය කිරීම ඉතා වැදගත් වෙයි. මොකද දැන් විදුහල්පති බිලි දෙකක් ගත්ත වෙලාවක මම හිතනවා ඔබතුමා ඒකට උනන්දුවෙන් කටයුතු කරා. තුන්වෙනි ගුරු බිල්ල ගැනීමට ප්‍රථම මේ පිළිබඳ කිසියම් කළමනාකරණයක් විධිමත් විද්‍යාත්මක පදනමක් සකස් කර ගැනීම සඳහා අපි යෝජනා කරන්නේ. ගරු අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන්න ඉදිරිපත් 2015 පෙර හමුදාවෙන් සම්බන්ධ හමුදාවත් සම්බන්ධ කරගෙන තමයි සමහර විදුහල්පතිවරුන් පුහුණු කරනු ලැබුවේ. සමහර අයට හමුදාවේ කර්නල් තනතුරු පවා හිමි කරලා දීලා තිබුණා. නමුත් ඊට පස්සේ අපි 2015 පස්සේ මේක වෙනස් කරලා ඒකෙ තිබ්බ බරපතලකම් අඩු කරලා තමයි මේ පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. ඒ කොහොම වුණත් අර ඔබතුමා කියනවා වගේ මේ සම්බන්ධයෙන් අපි තවදුරටත් හොයලා බලලා සමහර ඒවා අයින් කරන්න ඕන නම් ඒ බාහිර ක්‍රියාකාරකම් අයින් කරන්නත් පුළුවන්කම තියෙනවා. තරුණ ඇමතිතුමා කෙලිවිරාජ් ඇමතිතුමාට කමයකින් බහින්න කිව්වොත් එතුමා සාර්ථක බහි. අපි ඔබතුමාට කමයකින් බහින්න කිව්වොත් ඒක බරපතල අර්බුදයක් වෙයි. ඔබතුමා බහලා තියෙනවා. ඉස්සර බහලා තියෙනවා. දැන් තියෙනවා. ඉස්සර බහලා තියෙනවා. ඔව්. ඉස්සර ඔබතුමා බහලා තියෙනවා. ඔව් මම හමුදාවට ඒ නිසා හොඳ හමුදා පුහුණුවක් තිබ්බ කෙනෙක්. ඒ නිසා ඒක න හොයන්න. දැන් මේ විදුහල්පතිවරුන් සඳහා මේ දෙන පුහුණුව අවිධිමත් පුහුණුවක්. මේක කිසිම ටෙන්ඩර් ප්‍රතිපාදකින් දොරව දෙන පුහුණුවක්. මේක බාහිර ආයතනවල පුහුණුව ලබා දීලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශ සතු පුහුණු කිරීම මධ්‍යස්ථාන තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ සතු පුහුණු කරන්න පුළුවන් හොඳ ප්‍රවීණ උපදේශක ඉන්න අධ්‍යාපන පද්ධතිය තුල. ඉතින් මේක අධ්‍යාපන වදති තුල මේ විදුහල්පතිවරු පුහුණු කරන ක්‍රියාමාර්ගය කොහොමද කරේ ක්‍රියාමාර්ගය කරන පුළුවන්කම තියෙන තමයි පෞද්ගලික අංශයකට මේව දබා දීලා තියෙන එක ටෙන්ඩර් ප්‍රතිපාටිකින් තොරව දීලා තියෙන මේක සම්පූර්ණයෙන් අරදි රටේ ජනතාවගේ අධ්‍යාපනයට දාලා මුදල් නුවගේ පෞද්ගලික ආයතනවලට මේ අතර පසුගිය රජයේ සමයේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරුන් 10 දෙනෙකු විදුහල්පතිවරියන් 13 දෙනෙකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුට පුහුණුව ලබා දී එකවර කර්නල් නිලයන් පිරිනැමුවා. තවදුරටත් මෙවැනි නිලයන් පිරිනැමීම වත්මන් රජයේ බලයට පත් වූ පසුව නවතා දැමූ අතර ජාතික ශිෂ්‍යබට බලකාය මගින් සිදු කළ නායකත්ව පුහුණු වැඩසටහනද අවලංගු කළා. ඒ වෙනුවට විදුහල්පතිවරුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පෞද්ගලික ආයතන වෙත පැවරීමට අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා.